යම් කිසි දවසක මම D3 වාට්ටුවේ ආන්සිවි පොතක් කියවමින් සිටියේදී මේ පොළුමුගුරු රගත් මහතුරු අත්අට දිනක් පැමිණ එළියට බහින්නේ එළියට බහින්නේ කියලා පරුස වචනෙන් බහැපල්ලා කියලා පරුස වචනෙන් කතා කරලා ඒ පොළුමුගුරු වරෙන් හිටපු රැඳවියෝ සියලුම දෙනාට දනක් හොයන් නැතුව අමානුෂික විදිහට පහර දුන්නා රැඳවියන්ට දුවා ගන්න හිතා ගන්න පැත්තක් නැති වුණා අහුවෙච්චි පැත්තේ දුවා සමහරුන්ගේ ඔළුව පැල්ලා මගේත් ඔළුව පැල්ලා අපි පඩිපෙළ දිගේ එළියට දුවගෙන ආවා දුවගෙන ඒ නතරතුරේ පඩිපෙළ දෙපැත්තේම පඩියෙන් පඩිය නිලධාරීන් ඔළුව අරගෙන බහින්න බහිනගෙන නැවත ආපහු උඩට දුවන මොකද ගහනවා පහර දෙනවා අමාසුක විදිහට පහර දෙනවා අපි දුවගෙන ආව ඉස්සරහට මේ වීඩියෝ එක ඔක්කොම තියෙනවා මේකේ මමත් ඉන්නවා මේ තවත් වීඩියෝ තියෙනවා ඒ වීඩියෝ එළියට ඇවිල්ලා නැහැ මේ අමාසුක විදිහට පහර දුන්නා ඒ පහර දීලා තනි තනි ගල් බොරළු පොළවේ රැඳවියන්ව දනගස්සලා එයාලට යන්න බැරි වේගකින් යන්න කියලා පොළු පහරවල් දෙනෝ පයින් අතින් පයින් අහුවෙච්ච දෙයින් පහර දුන්නා සමහරුන්ගේ කන් ඇහෙන්නේ සමහරුන්ගේ අතපය කැල්ලා සමහරුන්ගේ මගේ නිකට පැල්ලා ඔළුව තුවාලලා ගොඩක් දැමෙත් තියනවා එහෙම කරලා අපිව කණ්ඩායම් වශයෙන් කඩලා වෙන වෙන සෙක්ෂන් වලට යොමු කරා දැම්ම ගිනිල්ල ඒ දැම්මෙත් වැසිකිලිය අසල අපිව තියන්නේ කියලා එහෙම දවසක් දෙකක් ඉඳලා තව දවසක් දෙකක් යද්දි දවසක් රැ නල් ලිස්ට් එකක් අරගෙන අගුණකොළ පළාතේ වන්දනාගාර අධිකාරීවරයා SP දම්මික මහත්තයා සම්පත් ජේල මහත්තයා බැදිගම ජානක මහත්තයා තංගල්ල කරගවපුවත්තේ ප්‍රභාත් මහත්තයා ඔය මට ගහපු මහත්තුරු මට පොළුපාර වදිද්දි ඒ හැම කෙනාගේම මූණ දිහා මම බැලුවා බලනකොට මට තවත් ගැහුවා ඔබ මූණ දිහා බලන්නේ ඇයි කියලා මට පරුස වචනේ පයින් ගැහුවා ඒත් මම මූණ දිහා බැලුවේ මේ ගහන්නේ කවුද මේගොල්ලෝ ඇයි ගහන්නේ හේතුව මොකද්ද මේගොල්ලෝගේ නම් මොනවද මට එළියට ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන් තැනකට කවදා හරි දවසක ආවොත් එදාට මේව එලි කරනවා කියලා හිතාගෙන අද තමයි මට ඒ දවස උදා වුණා මම මේ හැම අත්තක්ම අද මාධ්‍ය ඉදිරියේ පවසන එම නම් ලිස්ට් එක අරගෙන ඇවිත් චමල් දිල්රුක් කියන්නේ කවුද කියලා හවුවා මම නැගිට්ටා මම නැගිටපු වෙලාවේ මාහට පයින් පහරක් දුන්න යටිබඩට මේ බැදිගම ජානක මහත්තයා මම සරමක් ඇඳගෙන හිටියේ මං වීස් වෙලා ගිහිල්ලා සරම පැටලිලා වැදුනා වැටුණා පිටිය ඔළු වැදලා ඒ අර පරණම තුවාලයක් ඩැමේජ් කළා නැවතත් වාහනේ වුණා ඒ වෙලේ මා බිම දාලා පාගලා අත් දෙක පස්සට කළා හෑන්ඩ්කප් එක දාලා මම අරගෙන ගියා ප්‍රධාන දොරටුවට ප්‍රධාන දොරටුව ඇති යකඩ දොරටුවක් තියෙනවා ඒ යකඩ දොරෙන් අතුල් වෙලා වම් අත පැත්තට යනකොට මීටර් 3ක් විතර යද්දී තියෙනවා ටොයිලට් එක يعني බාත්รูම් එක ඒකට දාන්නේ කියලා කිව්වා මාව ඒකට දැම්මා ඒකට දාලා ඒකට දානවත් සමගම සම්පත් ජේල මහත්තයා සහ ජානක මහත්තයා පැනලා අතින් පයින් බිම දිග මම හෑන්ඩ්කප් දමා මාව හිර කරලා තියෙද්දි අතින් පයින් හැම තැනින්ම මට පහර දුන්න මම බිම දිගා වුණා නැගිට ගන්න බැරි වුණා පපුවට බඩට වදිනකොට රිදෙනවා අමාරුණා ඊට පස්සේ වන්දනාගා ඒ ගහලා දෙන්නයි එනවත් එක්කම වන්දනාගාර අධිකාරීවරයා පැමිණ කිව්වා ඔව් SP දම්මික මහත්තයා කිව්වා පැමිණ ඕක වරන් එන්න කියලා මාව රැගෙන ආවා එතෙන්ට අරගෙන ආවා ඇවිල්ලා ඒ යකඩ ඌරු යකඩ දොරේ හරහාට පටියක් තියෙනවා මගේ හෑන්ඩ්කප් එක එක අතකින් ගලවලා ඒ පටියට දාලා මාව මගේ ඇඳන් හිටපු ඒ සරම ගල තිබුණ නෑගේ ඒක ගලවලා විසි කළා රතු පාට දිග පොළු මුගුරක වෙනුයි කළු පාට උස පොල්ලක වෙනුයි තව පොඩි එකක වෙනුයි තුන් හතර දෙනත් එක්ක පොළු තුනේ මාරු මාරුට පහර දුන්නා ඒ පහර දෙන අවස්ථාවේදී මැදදී අර ලොකු රතු පාට ලී පොල්ල එක පහරකින් දෙකට කැල්ල කැල් දෙක දෙපැත්තට වීසි වුණා ඒ වෙලේ මට මරණ බය දැනුණා කියන්න කෙනෙක් නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ සහෝදරෙක්වත් කියන්න කෙනෙක් නැහැ අපි හිරයි එතන අය ඒ වෙලේ ඒ වෙලාවේ මාහට ධනක් හොයලා ගැහුවේ නැහැ
අහුවෙච්ච විදිහට කියන්නේ සතෙකුට ගහන වගේ මට ගැහුවා. ඒ ගහන අවස්ථාවේ මගේ වම් අතේ කර උඩට මේ ඇස් ටේකේ තියෙනවා තංගල් හොස්පිටල් එකකින් ගත්තේ. මෙතන මේ කොළඹම් එක උඩට වදිනා පොළු පාර. ඒ පොළු පාරෙන් මට මුළු ඇඟම හිරිවැටලා ගිහිල්ලා කකුල් දෙක අර එල්ලලා තිබුණත් කකුල් දෙකෙන් මං වීර්ය අරගෙන හිටගෙන හිටියා. ඒ අතර වැදිච්ච පොළු පාරෙන් කකුල් දෙකෙත් පන් නැති වුණා මට. මා වැටුණා. මගේ වෙව්ලන්න ගත්තා. මම කිව්වා අත කැඩුනා මට ගහන්න එපා තවත් කියලා. ඇහුවේ නැහැ ඒත් ගැහුවා. ඒ ගහලා එතනින් නැවතුණා. නැවතිලා එහෙම ටික වෙලාවක් ඉන්න දීලා මාගේ ගමේ ඉන්නවා විමුක්ති සීනාත් කියලා මගේ සහෝදර මල්ලි කෙනෙක්. එයාත් යම්කිසි නඩුවකට උසාවි ගිහිල්ලා ගේන අවස්ථාවේ. එයා මේ සිදුවීම දැක්කා. එයාගේ කරේ තමයි මුගිල වැටුනේ. එතනින් මාව අරගෙන ගිහිල්ලා එප්සෙල් එකේ පාළු කාමරයක දාලා වහල් දැම්මා. මට පැන්ඩෝල් පෙත්තක්වත් වතුර ටිකක්වත් දෙන්න කවුරුත් හිටින්නේ නැහැ. ඊට පස්සෙ දෙලි වෙනතුරු. ඇඳුමක්වත් නැහැ. කොහොම දවසක් විතර යනකොට මට කෑම අරන් වෙන රැඳවියෙකුගෙන් මට දැනගන්න ලැබුණා මානව හිමිකම් ප්‍රතිපාදුමෙතු මේක දැනගෙන සිරගේ ඇතුළට මිස්ටර් සර් කණ්ඩායම පැමිණලා ඉන්කුවර එකක් කරගෙන යනවා කියලා. මම මට පුළුවන් විදිහට මම ඒගොල්ලෝව මුණ ගැහෙන්න උත්සාහ ගත්තා. මට මාත් එක්ක තව රැඳවිය දෙතුන් දිනකට ගහලා එමක නැද්දම තව තව කාමර වලට ඒගොල්ලෝ උත්සාහ ගත්තා. ඒ එක කෙනෙකුටවත් ඒගොල්ලෝ දකින්නවත් ලැබුණේ නැහැ දවස් දෙකක් යනකම්. Breaking Dr. Okay.